හොඳයි. අපේ කලින් වීඩියෝ එකේ අපි ස්ටේට් ස්පේස් රෙප්‍රසන්ටේෂන් වල බේසික්ස් කතා කරා. දැන් අපි බලමු මේ තියෙන සිස්ටම්ස් අපි කොහොමද ස්ටේට් ස්පේස් එකේ මොඩල් කරන්න කියලා. මෙතනදී අපි කේසස් දෙකක් ගැන කතා කරනවා. පළවෙනි කේස් එක තමයි අපි හිතමු මේ විදිහේ මොකක් හරි සිස්ටම් එකක් තියෙනවා. අපි හිතමු මේ සිස්ටම් එකට ඉන්පුට් එකක් මොකක් හරි u කියලා දෙනවා කියලා. මේක කාලය t වල ෆන්ක්ෂන් එකක්. රයිට්. මේ ඉන්පුට් ෆන්ක්ෂන් එකට අපි කියනවා ෆෝසිං ෆන්ක්ෂන් එක කියලා. ඒ සිස්ටම් එකේ ෆෝසිං ෆන්ක්ෂන් එක කියලා. රයිට්. පළවෙනි කේස් එක තමයි මෙන්න මේ ෆෝසිං ෆන්ක්ෂන් එකේ ඩෙරිවේටිව් ටර්ම්ස් නැහැ මොකුත්. ඒ කියන්නේ ut කියන ෆන්ක්ෂන් එක මෙන්න මේ විදිහ එකක් මොකක් හරි සිම්පල් ut අන්න මේ මෙන්න මේ විදිහේ ෆන්ක්ෂන් එකක්. පළවෙනි කේස් එක තමයි ඩෙරිවේටිව් ටර්ම්ස් නැහැ ෆෝසිං ෆන්ක්ෂන් එකේ. එහෙම නැත්නම් ඉන්පුට් එකේ ඩෙරිවේටිව් ටර්ම්ස් නැහැ. දෙවෙනි අවස්ථාව තමයි නැත්නම් කේස් 2 තමයි මේ ෆෝසිං ෆන්ක්ෂන් එකේ. එහෙම නැත්නම් මේ ඉන්පුට් එකේ ඩෙරිවේටිව් ටර්ම්ස් තියෙන අවස්ථාව. මෙන්න මේ විදිහ එකක් ut සමානයි u.t + 2 ut වගේ. එතකොට මෙන්න මෙතන ඩෙරිවේටිව් ටර්ම් එකක් තියෙනවා. මෙන්න මේ විදිහට අපි කේසස් දෙකක් ගැන කේසස් දෙකකදී කොහොමද අපි ස්ටේට් ස්පේස් මොඩල් එක ඩිරයිව් කරන්න කියලා ඩිස්කස් කරනවා. අපි ඉස්සර වෙලාම අපේ කේස් නම්බර් 1 කතා කරමු. මොකද්ද කේස් නම්බර් 1?